ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම සුවිශේෂී දූපත් සමූහයක් පිළිබඳව. බටහිර අර්ධගෝලයේ 3 වෙනි ධනවත්ම රට ලෙසින් සැලකෙන මෙය හඳුන්වන්නේ බහමාස් නමින්. ඇත්තටම බහමාස් කියන්නේ ඉතාමත්ම අලංකාරවත් රටක්. ඒ නිසා මෙය සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙහි භාවිතා කරන්නේ බහමියන් ඩොලර් නැමැති මුදල් ඒකකය. එය ඇමරිකන් ඩොලරේ සමග එකට එක ලෙස බද්ධ කර තිබෙනවා. ඒ නිසා සෑම අවස්ථාවකදීම බහමියන් ඩොලරේ ඇමරිකන් ඩොලරයට සමානයි. මෙය ආර්ථික සහ සමාජීය වශයෙන් දැඩි ලෙස ඇමරිකාව සමග බද්ධ වූ රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම යුරෝපීය ජාතිකයන් විසින් බටහිර අර්ධගෝලයේ සොයා ගැනීමත් සමගින් ඔවුන් එය හැඳින්වුවේ නව ලෝකය නමින්. ඒ අනුව 1492 දී කොලොම්බස් විසින් නව ලෝකයේ සොයා ගැනීමත් සමගින් ඔවුන් මුලින්ම පැමිණෙන්නේ බහමාස් දූපතට. මේ ප්‍රදේශයේ පිහිටි නොගැඹුරු මුහුද නිසා මෙයට ස්පාඤ්ඤ භාෂාවෙන් බහමා යනුවෙන් හඳුන්වා තිබෙනවා. ඇත්තටම මේ සුන්දර ධනවත් රට ශ්‍රී ලාංකිකයන්ටත් ඉතාමත්ම සුවිශේෂී රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද ශ්‍රී ලාංකික පාස්පෝර්ට් හිමියන්ට වීසා ප්‍රී රටවල් තියෙන ඉතාමත්ම සුළු ප්‍රමාණයක් විතරයි. එයින් එක රටක් විදිහට බහමාස් හඳුන්වන්න පුළුවන්. ඒ පිළිබඳ සහ බහමාස් රාජ්‍ය පිළිබඳ ඔබට වැදගත් සියලුම දේවල් ගැන මේ වීඩියෝෙන් සොයා බලමු. විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුතෙන් එකතු වෙලා ඉන්න යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. බහමාස් දූපත් සමූහයේ පිහිටීම පිළිබඳ මුලින්ම සොයා බලමු. මෙය අට්ලාන්ටික් සාගරයේ පිහිටි දූපත් 700කින් සමන්විත රටක්. නමුත් ඒ දූපත් අතරින් ජනවාස වෙලා තියෙන දූපත් 30ත් 40ත් අතර ප්‍රමාණයක් විතරයි. මෙහි සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 13878ක් වෙනවා. ඒ අනුව බහමාස් රටේ විශාලත්වය ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් පහෙන් එකකට ආසන්නයි. නමුත් මේ දූපත් සමූහයේ පැතිරී ඇති මුහුදු ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 650,000කට ආසන්නයි. මෙහි දූපත් අතරින් ජනප්‍රියම දූපත් විදියට ග්‍රෑන්ඩ් බහමා, විලියුතෙරා, ඇලිකන්ස්, සැන් සල්වදෝර් සහ ලෝන් කේ හඳුන්වන්න පුළුවන්. බහමාස් අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ නසව් නමින්. ඒ වගේම බහමාස් රාජ්‍ය ළඟම අසල්වැසියන් විදියට සැලකෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය සහ කියුබාව. ඒ අනුව එක්සත් ජනපදයේ මියාමි සිට ග්‍රෑන්ඩ් බහමා දූපතට බෝට්ටුවකින් ගමන් කිරීමට ගත වෙන්නේ පැය දෙකක් පමණයි. මේ අතීතයේ සිටම ලෝකේ ප්‍රධානම නාවික සංදිස්ථානයක් විදියට සැලකෙනවා. ඒ නිසා කාලයක්ම බහමාස් පැවතුනේ මුහුදු මංකොල්ලකරුවන්ගේ පාරාදීසයක් විදියට. බහමාස් දූපත් අතරින් වැඩි ප්‍රමාණයකින් වැසි වනාන්තර දැක ගන්න පුළුවන්. ඒ වගේම දූපත් සමූහයේ උසම ස්ථානය මීටර 63ක් පමණයි. 2022 වර්ෂයේ වෙද්දී මෙහි ලක්ෂ 4ක ජනගහනයක් වාසය කරනවා. ඒ අතරින් 85%ක්ම සිටින්නේ අප්‍රිකන් සම්භවයක් ඇති පුද්ගලයන්. ඊට අමතරව 12%ක් බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති සුදු ජාතිකයන් ජීවත් වෙනවා. මෙහි ප්‍රධාන සහ නිල භාෂාව වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඊට අමතරව සුළු වශයෙන් ප්‍රංශ භාෂාවත් භාවිත වෙනවා. ඒ වගේම රටෙහි ප්‍රධාන ආගම විදියට ක්‍රිස්තියානි හඳුන්වන්න පුළුවන්. මෙහි ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ මීළඟට සොයා බලමු. ලෝක බැංකු වාර්තාවට අනුව බහමාස් සැලකෙන්නේ ඉහළ ආදායම් ලබන රටක් විදියට. මෙහි ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 35,000කට ආසන්නයි. ඒ අනුව මෙහි වැසියෙකුගේ සාමාන්‍ය වාර්ෂික ආදායම ඉතාලි ජාතිකයෙකුගේ ආදායමට සමාන වෙනවා. මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ සංචාරක කර්මාන්තය. ඒ අනුව රටෙහි දල් දේශීය නිෂ්පාදනයේ 50%ක්ම උපයන්නේ සංචාරක කර්මාන්තයෙන්. ඒ නිසා පසුගිය වසර දෙක තුල කොරෝනා වෛරසය හේතුවෙන් බහමාස් ආර්ථිකය තරමක් අඩා වැටී තිබෙනවා. රටෙහි දෙවැනි විශාලම ආදායම් මාර්ගය විදියට බැංකු සහ මූල්‍ය සේවා හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මොවුන් සුළු වශයෙන් කෘෂි කර්මාන්තය, තොග වෙළඳාම සහ ධීවර කර්මාන්තයත් සිදු කරනවා. 2022 මානව සංවර්ධන දර්ශකයට අනුව බහමාස් රැඳී සිටින්නේ 58 වෙනි ස්ථානයේ. ඒ වගේම ලෝක සතුරු දර්ශකයට බහමාස් රාජ්‍ය තොරතුරු ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයකට අනුව බහමාස් ලෝක සතුටින්ම ජීවත් වන රටක් විදියට හඳුන්වා තිබෙනවා. මෙහි එක් දිනක ඇවරේජ් වැටුප සඳහන් වෙන්නේ බහමියන් ඩොලර් 42ක් විදියට. එය ශ්‍රී ලංකන් රුපියල් 15,000කට ආසන්නයි. බහමාස් පුරවැසිභාවයේ ස්ථිර පදිංචිය සහ පාස්පෝර්ට් පිළිබඳ දැන් සොයා බලමු. ලෝක පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීම අනුව බහමාස් රැඳී සිටින්නේ 27 වෙනි ස්ථානයේ. ඔවුන්ගේ පාස්පෝර්ට් එකෙන් වීසා ගැටලුවක් නොමැතිව රටවල් 154කට සංචාරය කරන්න පුළුවන්. ඒ අතර සියලු යුරෝපා රටවල් සහ උතුරු ඇමරිකා රටවල් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික පාස්පෝර්ට් හිමියන්ටත් වීසා ගැටලුවක් නැතුව සංචාරය කරන්න පුළුවන් රටක් විදියට බහමාස් හඳුන්වන්න පුළුවන්. නමුත් බහමාස් කියන්නේ ධනවත් රටක් නිසා මෙහි සංචාරක වියදම් වෙනත් කැරිබියන් රටවලට සාපේක්ෂව ඉහළයි.
මෙහි පුරවැසිභාවය සහ ස්ථිර පදිංචිය සඳහා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ල මෙහි ආර්ථිකය ශක්තිමත් කරගන්න යොදා ගන්න උපක්‍රම විදියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව බහමාස් රාජ්‍ය ඩොලර් 750,000ක් ආයෝජනය කරන පුද්ගලයන්ට මෙහි ස්ථිර පදිංචිය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ස්වභාවීකරණය මගින් පුරවැසිභාවය ලබා ගැනීමට වසර 10ක ස්ථිර පදිංචියක් අවශ්‍යයි. කෙසේ වෙතත් ඥාති සබඳතාවයක් නොමැති පුද්ගලයන්ට මෙහි පුරවැසිභාවය ලබා ගැනීම ඉතාමත් අමාරු ක්‍රියාවක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද පුරවැසිභාවයට පෙර ස්ථිර පදිංචිය ලබා ගන්න ඩොලර් 750,000ක ආයෝජනයක් නොමැතිනම් ඥාති සබඳතාවයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඊට අමතරව බහමාස් පුරවැසියෙක් සමග විවාහ වන පුද්ගලයන්ට විවාහයෙන් වසර 5කට පසු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. අවසාන වශයෙන් බහමාස් රාජ්‍ය ඉතිහාසය පිළිබඳ කැටියෙන් සොයා බලමු. මෙහි මුල් පුරවැසියන් ලෙසින් සැලකෙන්නේ ලූකායන් නැමැති ජන කණ්ඩායම. ඔවුන් ජීවත් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 900ත් 1500ත් අතර කාලයේදී. ඔවුන්ට ඉතාමත්ම දියුණු දේශපාලනික සමාජීය සහ ආගමික වටපිටාවක් තිබී ඇති බවට සාක්ෂි හමු වී තිබෙනවා. ඉන්පසු ක්‍රිස්ටෝපර් කොලොම්බස් ප්‍රමුඛ යුරෝපීය ජාතිකයන් පැමිණෙන්නේ 1494 වර්ෂයේදී. යුරෝපීය ජාතිකයන් පැමිණෙන විටත් බහමාස් රටේ සිටි ලුකායන් ගෝත්‍රිකයන් සංඛ්‍යාව 40,000කට ආසන්නයි. ඉන්පසු වසර 25ක් තුල සියලු ලුකායන් ගෝත්‍රිකයන් විවිධ බෝවන රෝග සහ වහා සේවය නිසා මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් බහමාස් දූපත් ඉස්පාඤ්ඤ විසින් ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගන්න ඔවුන් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ලුකායන් ගෝත්‍රිකයන් මිය යාමෙන් පසුව මේ ජන ශූන්‍ය ප්‍රදේශයක් බවට පත් වෙනවා. ඉන්පසු 1718න් පස්සේ මේ පාලනය කරන්නේ මුහුදු මංකොල්ලකරුවන් විසින්. ඒ අතරින් වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය ජාතිකයන් විදියට හඳුන්වන්න පුළුවන්. ඉන්පසු 1807 වර්ෂයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුල වහල් වෙළඳාම තහනම් කරනවා. ඒ නිසා එවකට බ්‍රිතාන්‍ය හමුදාවට අයත් නැව්වල සිටි අප්‍රිකානු වහලුන් පදිංචි කරවන්නේ බහමාස් දූපත් තුල. අදටත් මේ දූපත් තුල ජීවත් වන පුද්ගලයන්ගෙන් 85%කටත් වැඩි ප්‍රමාණයක් පැවතෙන්නේ අප්‍රිකානු වහලුන්ගෙන්. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.